bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Aibuan. ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා News First රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවරච්චි. මම කෝෂිලා පත්මසිරි. ප්‍රථමයෙන් අවධානය පුවත්සිරස් තල වෙත. පැවති කලහකාරී තත්ත්වය මැඩලමින් රට තුල සාමකාමී වාතාවරණයක් තහවුරු කර ඇති බව ජනපති විදේශ ස්ථානාපතිවරුන් හමුවේ අවධාරණය කරයි. සීගිරියේ කැණීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවේ. පුංචි ඡන්දේ බලාපොරොත්තු සුන් වූ පිරිසක් සිරිකොත ඉදිරිපිට විරෝධතාවක මහනුවර සිදුවීම් ගැන රාවණා බලේ අදහස. හැබැයි මේකෙන් වෙච්ච එකම වාසියයි උනේ. දරු අගමැතිතුමා අනේ කියලා පරිස්සම් වුණා. ගම්පහ රෝහලේ විදුලි සෝපානෙන් වැටි පුද්ගලයෙකු මිය ගියේ කාගේ වරදින්ද? රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විදේශ ස්ථානාපතිවරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. හමුව පැවැතුනේ ජනාධිපති කාර්යාලයේදී. පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වයන් සම්පූර්ණයෙන් මැඩපවත්වා රට තුළ සමකාමී වාතාවරණයක් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා විදේශ ස්ථානාපතිවරු හමුවේ අවධාරණය කළා. සාමයේ සහ සහජීවනයේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරුණු පෙන්වා දුන්නා. මෙතර මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්ට් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වුණා. මෙම හමුව සිදුුණේ ජනාධිපති නිල නිවසේදී. මෙහිදී ෆෙල්ට්මන්ට් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙල අගය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ එවෙනුවෙන් රජයේ කැපකිරීම පිළිබඳවද ඔහු සිය ප්‍රසාදය පළ කළ බවයි. මෙරට සංචාරයක නිරත ජපානයේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අද්මිරාල් කට්සු ටොසි කවානා මහතාද අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපති නිල නිවසේ පැවති එම හමුවේදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාවට ජපානයේ පුහුණු අවස්ථා වැඩි කර දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමටද ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා එකඟත්වය පළ කළා. සීගිරිය භූමියේ ඇතුළත දිය අගලය සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකියාව තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ මේ කැණීම් සිදු කරනු ලැබුවේ උතුරු දියගලයි. මෙහිදී සිංහ හිසක්, හිස් කබල් හා වළන් රාශියක් සොයාගෙන තිබෙනවා. මේක දැන් අර මොඩල් එක තියෙනවනේ. දැන් ෆ්ලැට් පිරිහෙන තියෙන්නේ අරක. සීගිරියේ ෆ්ලැට් එක සමහරට මේ වගේ පැතලි විදිහට ගෙනල්ලා ලීයෙන් ඔහොම බස්සලා තියෙන්න ඇති. හරි. අපිට උඩ කොටසනේ නැත්te හිතා ගන්න බැරුත් ඒ වගේ ස්වභාවයක් මේකේ තියෙනවා. ඒතර මේ වගේ මේකේම ආකෘතියක් වෙන්න ඇති මේ අපිට හම්බෙලා තියෙන. ඉතින් මේක සිංහයාගේ කන් දෙක පැහැදිලි. මේක හුඟක් කඩතොල එදා. මේ හිස හැම බොහොම පැහැදිලිින් තියෙනවා. මේ දියාගලෙන් සොයාගෙන තිබෙන සිංහ රූපය පුරාවිද්‍යාඥයින් පහුගිය සියවස් ගණනාව තුළ සිංහ රූපය සම්බන්ධයෙන් විවිධ අනුමාන අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම දැනට සිංහ රූපය දියාගලෙන් සොයා ගැනීම සමග අපිට යම්කිසි අනුමානයකට එන්න හැකියාව තිබෙනවා. සිංහ පාදයට ඉහලින් තිබුණු සිංහ රුව කෙඹදු ස්වරූපයකින් තිබුණාද සහ එහි වාස්තු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පය කොයි ආකාරයෙන් ගොඩනැගී තිබුණාද කියන කාරණය දැන් අපිට පැහැදිලිව අනුමාන කරන්න පුළුවන්. සිංහ පාදයට ඉහලින් තිබුණු සිංහ රුව කිසියම් විදිහක දැව මිශ්‍රයකින් හදලා තිබුණා සහ එහි කොටස් නැත්තම් සිංහයාගේ රුව මැටි මිශ්‍රිත ටෙරාකෝටා මිශ්‍ර භාවිතා කරමින් එම සිංහරුව හදලා යම්කිසි විදිහක සිහිවටන පලකයක් ලෙස මෙහිදී මෙහි පැමිණෙන සංචාරකයන්ටත් ලබා දීලා තිබෙන බව. දැනට අපිට හමු වී තිබෙන්නේ එක සිංහ රූපයයි. අපි අනුමාන කරනවා මේ දියාගල තුළ එවැනි සිංහ රූප තවත් තිබෙයි කියලා. ඒ වගේම මෙම දියාගල කැණීම මගින් හුඟක් පුරාවස්තු ලැබිලා තිබෙනවා. කාශ්‍යප යුගයේ නිර්මාණය කළා යයි අපිට දැන් අපි අනුමාන කරන මැටි භාජන රාශියක් අපි හොයාගෙන තිබෙනවා. ඒ වගේම රෝමයේ නිෂ්පාදිත කරපු ඒ කාසි
විශාල වශයෙන් හම්බෙලා තිබෙනවා. ඒ වගේම විදේශික වළං කැබලිත රාශියක් හම්බෙලා තිබෙනවා. රෝම කාසි හමුවීම, ඒ වගේම අනෙකුත් විදේශික පිඟම් භාණ්ඩ මෙම දියගල කොටසෙන් හමුවීම ආදී කාරණා නිසා ඉතාම පැහැදිලියෙන් අපිට කියන්න පුළුවන් මේ කාල පරිච්ඡේද තුල සීගිරි නගරය රෝමය සහ ආසියාතික රටවල් සමග ඒ ජාත්‍යන්තර වෙළඳාම ඉතාම ශක්තිමත් පදනමකින් සකස් කරගෙන තිබුණු බව. පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාමලේඛන ජාතික මැතිවරණ කොමිසම විසින් අද රජයේ මුද්‍රණාලයට භාර දී තිබෙනවා. මේ අතර නව පළාත්පාලන නියෝජිතින් නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින්ද ගැටලු මතු වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් අද සිරිපතු පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට විරෝධතාවක නියත වුණා. ඔවුන් පැවසුවේ පක්ෂය පොළොන්දු වූ පරිදි නියෝජිත ආසන ලබා දීම සිදු කර නොමැති බවයි. මට තරම් කරන්න දුන්නේ නැහැ. මං ඇවිල්ලා අංක 4 කොට්ටාසේ. ඒකට දැම්මත් දෙපාරක් පරිදිච්ච කෙනෙක් දැම්මා. නමුත් මං ඉවසගෙන හිටියා මං ලයිස්තුර ආවා ඒ අගමැතිතුමාගේ ඉල්ලීම අනුව. ලයිස්තුර දාලා තියෙනවා මේ වෙනකොට කෝට්ටේ ආසනේ ඡන්දේ නැති එක පුද්ගලෙක් දාලා දෙන ඡන්දේ නැති. නිර්ණායක කියන්නේ මොනවද? මේ මොන නිර්ණායකයක්වත් නැහැ. මේක දිසින් තීරණයක් කරගෙන අපිට සාධාරණයක් විය යුතුයි. කාන්තාව 6 දෙනෙක් ලැයිස්තුවෙන් ඉන්නවා. මේ 6 දෙනාම දැන් යොමු කරලා තිනවා මගේ නම ඇරෙන්න දැනට දාන්න විදියට. මොකද ලැයිස්තුව අපිට තාම පෙන්නන්නේ නැහැ. කොට්ටාස ප්‍රතිසාදයෙන් මම තමයි ඉහෙලි මීනේ මට වඩා ගොඩක් පල්ලෙහා ඉන්න අය තමයි දැන් පත් කරලා තියෙන්නේ. මම දැන් කෝට්ටේ ආසනෙන්න 4 වෙනි ස්ථානය ඇවිල්ලා. ඡන්ද 1086ක් කරගත්තා. ඒ කරපු මාවත් ඒ 650 කට්ටියෝ දැන් පත් කරලා තියෙනවා නාගරික මන්ත්‍රීවරු විදියට. ඉතින් මොකද්ද මේ පත් කරගත්ත විනෝදභාවය මොකද්ද? හම්බන්තොට දිශවෙක්කේ පාසල් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද හම්බන්තොට සහිරා විද්‍යාලයට මෙම බස් රථය ලබා දුන්නේ දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින්. ඒ සඳහා අමාත්‍යවරයා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 35ක්. මෑත ඉතිහාසයේ වාර්තාගත සංචාරක ප්‍රමාණයක් අපේ රටට පැමිණියයි කියන ඒ කතාව ඉදිරියේ තමයි මේ රට වටන්නේ. ජාති ભેදෙන් මේ රට තුල මහා ගින්නක් ගිනි කන්දක් නිර්මාණය කරන්නට කටයුතු කරන කණ්ඩායම් තීන්දුව කරේ අරලියගහ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ තියෙන කෙටිපාර අවහිර වෙනවා. ඒ නිසා කොහොමහරි අපි ගින්නක් ඇති කරන්නට ගින්න ඇති කරන්න හොඳම දේ තමයි හොඳම ක්‍රමය තමයි ජාතිවාදය ඔස්සේ. මම කියනවා හොඳ බෞද්ධයෝ නම් පන්සල්වල චෛත්‍ය රාජානන් වහන්සේලා හද. දහම් පාසල් ගොඩනැගිලි හද. ධර්මශාලා ගොඩනැගිලි හද. වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඬුවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා. දේශපාලන වාතාවරණයත් ඉතින් රටේ තාම ස්ථාවර වෙලා නැති බවක් පේනවා. පළාත් සභා මැතිවරණේ මීට හා සමාන මීටත් වඩා පොඩ්ඩක් වෙනස්කම් තියෙන මැතිවරණ ක්‍රමයක් තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. රටේ ඉතින් මහජන නියෝජිතෝ වැඩිවීම කියන එකත් රටට බරක්. මහජන මතේටත් ඉතින් කන් දෙන්න ඕන. දැන් මේවර මැතිවරණේ පණිවිඩයක් දීලා තියෙනවා. මොසිතුව විදියට වෙනසක් මිනිස්සු කෙන්නම් කරලා තියෙනවා. එතකොට ඒකට සවන් දීලා ප්‍රතිසංස්කරණ වැඩි කරනවා. දැනෙන තාලෙට බරපතල විදියට ඒවා කරන්න ඕනේ. පොර ප්‍රශ්නාරෝහණය තමයි බලපෑවේ හදාගෙන යනවා. අනතුරුව වනජීවී අමාත්‍යවරයා සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ද බැහැදුටුවා.
දැන් විමර්ශන. දකුණු කොරියාවේ පැවති සංචාරක සමුළුවකට සහභාගී වීම සඳහා දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාරලේකම් එම පළාත් නීති නිලධාරීවරිය හා එම පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වංචනික ලෙස සංයුක්ත දීමනා ලබාගෙන ඇති බව විමර්ශන එකුත් අඟහරු වදා අනාවරණ කළා. එවැනි වංචාවක් සිදු වී ඇති බව දකුණු පළාත වැඩබලන ආණ්ඩුකාර ලේකම්වරයා තහවුරු කරනවා. 2015 කොරියාවේ ජෙදු දිවයිනේ පැවතුණු අන්තර්පලාත් අන්තර් දූපත් සංචාරක ප්‍රතිපත්ති සමුළුවට සහභාගී වීම සඳහා කොරියාවේ ඒ අදාළ ආයතනයෙන් එවන ලද ලියුමේ වෙනස් කිරීමක් කරලාය. ඒක ඒ වෙනස් කිරීම කරලා තමයි මේ මුදල අරන් තින්නේ. සාමාන්‍යයෙන් මේ රජයේ නිලධාරීන්ට සහ ඒ විදේශ නිල දූත කටයුත්තක යනකොට චක්‍රලේක විධිවිධාන අනුව ඒ රටෙන් ආහාර ඊගාවට ඉඳුම් මිතුම් ඒවා ලැබෙනවා නම් ඔය සංවිත දීමනවා කියන එක ගන්න හැකියාවක් නැහැ. දකුණු කොරියාවෙන් විද්‍යුත් තැපෑලෙන් යොමු කරන මෙම ලිපියේ මෙන්ම එය විකෘති කර සකසා ඇති මෙම ව්‍යාජ ලිපියද දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ලේකම්වරයාගේ පළාත් නීති නිලධාරීවරියගේ සහ ආණ්ඩුකාර පුද්ගලික ලේකම්වරයාගේ නම සඳහන්. අපිට පෙනී යන කාරණේ තමයි මේක තුල වෙනස් කිරීමෙන් මේ සිතාමතා මේ දේ ගන්න උත්සාහයක් දරලා තියෙනවායි කියන එක මේ වෙනස් කරපු අය. තිදෙනෙකුගේ නමින් ලැබුණු ලිපියකට සමාන ව්‍යාජ ලිපියක් සැකසී තිබීම හා එම ව්‍යාජ ලිපිය උපයෝගී කරගෙන අදාළ තිදෙනාම තමන්ට හිමි නැති දීමනාවක් ලබාගෙන ඇති බැවින් එම තිදෙනාටම එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එහෙත් දකුණු පළාත වැඩබලන ආණ්ඩුකාරවරයාගේ මෙම ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන්නේ ආණ්ඩුකාර පෞද්ගලික ලේකම්වරයා යම් මුක්තියක් භුක්ති විඳින බවකුයි. මේ සිද්ධිය සිදු වුණ අවස්ථාවේදීත් සම්බන්ධ පෞද්ගලික ලේකම්තුමා තරගණනාකාරතුමාට ඉතා රහසිගතව මේ වෙනම ලියුමකුත් ලියලා දුන්නා මේ සම්බන්ධයෙන්. අහ යාව ඒ වරදෙන් නිදහස් කරන්න කියලා ප්‍රධාන ලේකම්තුමාට කිව්වයි කියලා. ඒක මම ප්‍රධාන ලේකම්තුමා තමයි ඒ සම්බන්ධයෙන් කිව්වේ. නමුත් අර රහස්‍ය ලියුමක් විතර බාර දීපු නිසා මම ලියුම ඉල්ලන්නවත් බලන්නවත් කියන්නේ නැහැ. ප්‍රශ්නගත සංචාරය මාස 4කට පසු නැවතත් හිටපු ආණ්ඩුකාර ලේකම්වරයා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා එම පළාත් මුදල් පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා සහ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග දකුණු කොරියාවේ කළ සංචාරයකදී මුල් අවස්ථාවට සමාන සංයුක්ත දීමනා වංචාවක් සිදුව ඇති බව තහවුරු වන්නේ එම සිව්දෙනා දෙවසරකට පමණ පසු අදාළ මුදල් මේ ආකාරයෙන් ආපසු ගෙවා තිබූ තුලනිවි. දෙවනි සංචාරයට සහභාගී වූ වගකිය යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ එම පළාත් මුදල් පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට තමන් කිසිවෙකු හෝ විසින් නොමග යැවූ බව ප්‍රකාශ කර ගැලවීමට ඉඩක් ඇත්තේ නැහැ. රුපියල් ලක්ෂ 30කට ආසන්න රජයට අයත් විදේශ විනිමය වංචා ලෙස ලබාගෙන දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ තමන් සන්තකයේ තබා ගනිමින් ඒවා ආපසු ලබා දුන් පමණින් වරද නොසලකා හැරිය හැකිද? ප්‍රශ්නගත සයදනාට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට යොමුනවන්නේ මන්ද? රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටි පුද්ගලිකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝහල් කාර්ය මණ්ඩලය අද විරෝධතාවයක නිරත වුණේ රෝහලේ අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන්නයි බල කරමින්. ගම්පහ රෝහලේ විදුලි සෝපානයක් පස්වන මහලේ සිට හතරවන මහලට පැමිණෙමින් තිබේදී විදුලිය විසන්දු වීමක් හේතුවෙන් ඊයේ පස්වරු දෙකට පමණ සිර වේ තිබුණා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ සෝපානය තුළ මව, පියා සහ කුඩා දරුවෙකු ඇතුළු 5 දෙනෙකු සිටි බවයි. 4 දෙනෙකු ආරක්ෂිතව පිටතට ගැනීමට රෝහල් සේවකින්ට හැකි වුණා. ඉතිරි වූ පියා සෝපානයෙන් පිටතට එනම් 4වන මහලට පැනීමට උත්සාහ කිරීමේදී සෝපාන උමගෙන් බිම් මහලට වැටී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. රෝහලේ සේවකින් ඔහු ගොඩගෙන මූලික ප්‍රතිකාරයකට ඇතුළත් කළත් දිවි බේරා ගැනීමට හැකි වූයේ නැහැ. මෙලෙස මියගේ ධනුෂ්ක රොෂන් නැමැති 32 වැනි එක්තරුපියෙක්. ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබීමේ සිට 3 වැනි පුත්‍රයා යලි නිවසට රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. කට්ටියෝ
මහිනකන් දොර අල්ලන්නේ දොර දිනවා. දොර අල්ලන් හිටියට මෙයා වල්ලගෙන නැහැ මෙයා මහිනලාට. මෙයා බිමට වහිනකොට මෙයා මෙහෙම ඉඳිලා එහෙම පිට අනිත් පැත්තට වැටලා තියෙනවා. මේ පිළිබඳව ගම්පා දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කළා. විදුලිය විසන්දවීම නිසා එකපාරටම සිද්ධ වෙච්ච අපේ විදුලි සෝපානය නතර වෙලා තියෙනවා. විදුලි සෝපාන බාර ඉන්න අපේ නිලධාරි මහත්තයා ටක් ගාලා ගිහින් බලලා තිනවා මොකද වෙලා තියෙන්නේ කියලා. අර බලනකොට දැකලා තියෙනවා හතරවෙනි තට්ටුවේදී ලිෆ්ට් එක විදුලි සෝපාන හිර වෙලා තියෙනවා. ඒක මැනුවලි ඇරලා ඇරියම් දැකලා තියෙනවා හය දිනක ඒකතුල ඉන්නවා. දැක්කට පස්සේ යා ඒ හය දිනාගෙන් එක්කෙනා එක්කෙනා එළියට අරන් තිනවා. එක පවුලේ 3 දිනක ඉඳලා තිනවා අම්මයි තාත්තයි පුතා. එයාගේ අම්මා වයි ළමයාවත් එළියට අරගෙන. සේ තාත්තා කියලා තිනවා මල්ලියා ඔහොම ඉන්න මම එන්නම් තනියම කියලා. එහෙම කියලා එක පාට්ටම යා එළියට පයින්කොට එතන ලිෆ්ට් එක තියෙන ටනල් එක ඇතුළට වැටිලා තිනවා. වැඩිදුරටත් කරුණු දැක්වූ රෝහල් අධ්‍යක්ෂවරයා. එතම කාර්මික දෝෂයක් නෙමෙයි අතා විදුලිය විසන්දීමක් වුණ ගමන් සාමාන්‍යයෙන් ලිෆ්ට් එක නතර වෙනවා. නතර වුණාම ඒක ටික වෙලාවක් යනවා විදුලිය ඇවිල්ලා ඒක නැවත ක්‍රියාකාරී වෙන්නේ. ඒ වෙලාවේ මොහොතකට වෙච්ච දේ නිසා තමයි මේ වුනේ. හදිසියේ විදුලි විසන්දවීමකදී මෙවැනි දිස්ත්‍රික් රෝහලක විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ දැයි අප විමසුවා. අපේ ජෙනරේටර් සාමාන්‍ය තියෙනවා. නමුත් එක පාටම ගිහලා එනකොට පොඩි වෙලාවක් තියෙනවා මේක අයිත් පටන් ගන්න. ඒ වෙලාව තමයි ප්‍රශ්නේ. ඒ වෙලාව අතර මේක වුනේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ විශේෂ විමර්ශනයක් සඳහා ගම්පා රෝහලට නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බවයි. අඩුපාඩු සකස් කර රෝගීන්ගේ මෙන්ම තමන්ගේද ජීවිත සුරක්ෂිත කර දෙන්නයි බල කරමින් රෝහල් කාර්ය මණ්ඩලය අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඔවුන් පැවසුවේ නින්තිය සිටින බලධාරීන් වහම අවදි විය යුතු බවයි. ලබාරෝග විශේෂඥ වෛද්‍යවරයා ওই විදිහටම 99 මීටර පෙරගත්තා. මේ පැට්ටු හතක් තියෙන බිල්ඩින් එකට සෝපාන ක්‍රියාත්මක වෙන්නේ නැතුණාම ඔයගොල්ලෝ හිතලා බලන්න කොහොමද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඒ ඇතුළත් වෙන රෝගීන්ගේ අවධානම ගන්න කියලා. වෛද්‍යවරුන්ගේ බලන් අන්තිම සුළු සේවා ආරක්ෂණ අපි යට වෙන විරෝධය බල කරනවා. මේ සියලු දේ කරන්නේ සියලුම සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. මියගිය ධනුෂ්ක රොෂාන්ගේ දේහය ඔහු පදිංචිව සිටි ඉඹුල්කොඩ නිවසට අද රාත්‍රියේ රැගෙනීමට නියමිතයි. විනාඩි 25කට විතර පස්සේ තමයි එහෙන් කෙනෙක් ඇවිල්ලා දොර ඇරලා තියෙන්නේ. දැන් තියෙන මෙයා කොහොම හරි එතනින් මේ වෙනකොට මෙයාට අත දීලා නැහැ කවුරුත් මෙයා එකපාරට නංගි කියනවා මෙහෙන් පැනලා ඉඳ උනාල. ඉඳලා අයියෝ කියන අනිත් පැත්තට වැටෙනවා කෙලින් වැටලා තියෙන වලට. ප්‍රධාන හොස්පිටල් එකක් වුණාම කරන්ට් එකක් නැතුව ගියාම ජෙනියක් තියෙන්න ඕනේ. ඒ කිසිම දෙයක් මේකේ නැහැ. ඒ මැදට එමර්ජෙන්සි කිසිම දෙයක් නැහැ. මේ මල්ලි අන්තිම යාගේ ජීවිතේ වන්දි කිව්ව. මේ වගේ දේවල් නොයෙන්න මේවට මොනවාරි වගකීම් දරන අය මේව බලා ගන්න. කාන්තා දිනය වෙනුවෙන් අද රාගම ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් හා කාර්යභාර හෙද නිලධාරීන්ට අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වුවා. වැඩමුළුව පැවැත්වුණේ රාගම ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී. මෙම වැඩමුළුවේ මාධ්‍ය භාවිතය හා සමාජ අතර සම්බන්ධතාවය පිළිබඳව දේශනයක් පැවැත්වුණේ නිවුස්පස් සම්පත්දායකත්වයෙන්. ඒ ඔබේ අතේ තියෙනවා ඔබ තමයි දැන් සංනිවේදකයා බවට පත්වෙන්නේ සමහර අවස්ථාවල. අපි ඒගොල්ලොන්ගෙන් තොරතුරු ලබා ගන්නවා. එතකොට මේ තොරතුරු ලබා ගන්නෙත් සමහර වෙලාවට අපි හිතමු මේ රාගම මෙතන ඉස්සරහා යම් කිසි සිද්ධියක් වුණ ගමන් අපි ඉස්සෙල්ලම කියනවා මෙන්න මේ මෙන්න සිද්ධියක් වෙලා තියෙනවා ස්ටෑන්ඩ් බයි වෙන්න මේ පැත්තට යන්න එපා. ඒ තොරතුරු මහ ජනතාවට දෙනවා. ඒක දීපු ගමන් ඒක FM එකෙත් යනවා. රේඩියෝ වල. ඊට පස්සේ ඒක TV එකේ රේඩියෝ එකේ ගියාට පස්සේ අපි වෙබ්සයිට් එක අපි පැවිදි හඬ සංගීතාරය අද කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. මේ සිද්ධිය හා සම්බන්ධව දැන් කරන පොලිස් පරීක්ෂණ වලනුත් පැහැදිලි වෙනවා. ඇත්තටම ප්‍රදේශවාසී ජනතාවටත් වඩා මේ පිට ප්‍රදේශවලින් ගිහිපු පුද්ගලයන් මේකට සම්බන්ධ වුණා කියලා. අපි රජයට ඉතාමත්ම අවධාරණයෙන් වගකීමෙන් කියනවා නීතිය ක්‍රියාත්මක කරනකොට දෙපාර්ශ්වයේම ඒ ප්‍රදේශවලට ගිහිපු මේ සිද්ධියට පිදුරු දාපු පිටස්තර පුද්ගලයන් කවුද කියලා හොයන්න හොයලා වහාම ඒ අයට බස්පත දුන්නා නම් ඒ අයට මුදල් දුන්නා නම් එයාට සමහරවට ආයුධ දුන්නා නම් ඒ ආයුධ දුන්නේ කවුද කියලා වහාම හෙලි කරන්නට මොන. මොකද මේ රටේ තියෙන අවාසනාවන්ත කාලකන්නිම තත්ත්වය තමයි ඕනම ප්‍රශ්නයක් වෙනකොට මේ ජරා ජීර්ණ වෙච්ච පාදට දේශපාලනය කොතනක හරි ඔය අස්සේ රැඟවිලා තියෙනවා. හැබැයි මේකෙන් වෙච්ච එකම වාසියයි උනේ ගරු අගමැතිතුමා අනේ කියලා පරිස්සම් වුණා. එතුමාට වෙන්න තියෙච්ච හානි සියල්ලම මේ කලබලයෙන් වැහුණා. ඒක නිසා අගමැතිතුමාට දේවාශිර්වාදයක් වගේ මේක කියන එක නම් පැහැදිලිව කියන්න ඕන. මොකද අගමැතිතුමා බේරිච් එක බේරුනේ මේ කියන කරුණු කාරණාවලින්. ඒක නිසා නැත්තම් අගමැතිතුමා මේ වෙලාවේ ගෙදර ඉන්නේ.
ඌව පළාත් සභාවේදී පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමට දැරූ උත්සාහයකට මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වුණා. අද නියමිතව තිබුණේ පසුගිය වර සභාවාරයේදී යෝජනා වූ පරිපූර්ණක ඇස්තමේන්තුවක් සඳහා කාරක සභාවක් පත්කර ඒ ගැන සාකච්ඡා කිරීමයි. එය සම්මත කර ගැනීමට දැරූ උත්සාහයේදී විරෝධතාවයක් එල්ල වුණා. අවසානයේදී පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත වුණා. අවධානය තවත් දේශීය ප්‍රවෘත්තියක් වෙත. කොහොයිදල් සෑදීම මාතර දිස්ත්‍රික්කයේ පවුල් රැසකට සෙත සලසමින් දීර්ඝ කාලයක් පුරා පැවතුණු කර්මාන්තයක්. අද ඒ කර්මාන්තයටත් උදා වී තිබෙන්නේ නරක කලදසාවක්. මාතර දිස්ත්‍රික්කයේ අකුරුගොඩ, කොටවිල, මිදන්ගල ඇතුළු ප්‍රදේශ කොහු ඉදල් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලනවා. එම ප්‍රදේශවල නිෂ්පාදිත කොහු සහ ඉදල් සඳහා මීට දශකයකට පමණ පෙර වෙළඳපොලේ පැවතියේ ඉහළ ඉල්ලුමක්. එහෙත් ආදේශක බහුල වීම සහ අමුද්‍රව්‍ය හිඟේ හේතුවෙන් බොහෝ දිනෙකෝ මේ කර්මාන්තයෙන් ඉවත් වී ඇති අතර තවදුරටත් එහි නිරතවන පිරිස බාධක රසකට මුහුණ දෙමින් සිටිනවා. අතීතයේ පටන් කොහු ඉදල් සෑදීමට අවශ්‍ය ලී සොයාගෙන ඇත්තේ ආසන්නම කැලෑබද ප්‍රදේශවලින්. කොහුපත් කර්මාන්තයේ නියලී සිටින්නන්ගෙන් කොහු මිලදී ගැනුණා. ඉරටු කිලෝවක් රුපියල් 30ට අඩුවෙන් මිලදී ගැනීමට හැකිව තිබූ නමුත් වර්තමානයේ පවතින හිඟය හේතුවෙන් දැන් ඉරටු කිලෝවක් රුපියල් 60ක්. මෙවැනි පසුබිමක් තිබියදී කොහු සඳහා ප්ලාස්ටික් ආදේශක වෙළඳපොළට පැමිණීම කොසු කර්මාන්තයේ කඩා වැටීමට ප්‍රධානම හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා. විශාල පිටසක් මේකෙන් සැකුණා. දැන් නම් මේ කරගෙන යන එක නම් බොහොම අමාරුයි. මේ කරගෙන යන්නේ ඉරට ප්‍රශ්නේ ඔලී ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ කර්මාන්තයේ දැන් බොහෝ දුර සමහර අය ජීවිතුන් අතර නැහැ. දැන් ඉන්න පිළිස කරන්නේ නැහැ. ඒක කරන්න තිය හේතුව මොකද? දැන් ඊට වැඩිය කොහු වරව මේවා නවීන විදියට ඇවිල්ලා තියෙනවා. ඒවෙන් ගොඩක් අය ඒකට පහසු නිසා ඒක අරගන්න. මේ කර්මාන්තේ නිලිච්ච අයට මේකෙන් ලොකු පහරක් වැඩිලා තියෙනවා. මේ ඉදල් කොහු කර්මාන්තේ, මගේ තාත්තගේ කර්මාන්තේ මට කරගන්න මෙතන ඉඩකඩම දීලා තමයි තියෙන්නේ. සීමා සහිත කැපිටල් මහරාජා ආයතනයට අනුබද්ධ MIM ආයතනයේ අද ප්‍රථම වරට විද්‍යුත් මාත ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළා. මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණේ සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාවට ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් සමූහාධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙම ප්‍රථම විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 22ක්. සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානය කවදත් හැකියාවන් ඇති අයට අවස්ථාව ලබා දීමට උනන්දුවෙන් ඉදිරිපත් වෙනවා. අලුත් අදහස්, ඒ වගේම නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම, ජයග්‍රාහී වෙනස්කම් මෙරට විද්‍යුත් මාධ්‍ය හඳුන්වා දීම දී ඉදිරියෙන්ම සිටින්නේ අපේ ආයතනයයි. මාධ්‍ය විෂය පිළිබඳව ඉගෙන ගැනීමට ඔබ දක්වන උනන්දුව ඔස්සේ ඔබේ හැකියාවන් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දෙන්නට අප කටයුතු කළේ ඒ නිසායි. මගේ අරමුණ තමයි මාධ්‍ය වේදිකාවක් වීම. ඉතින් මම මේ පාඨමාලාව තෝරාගත්තේ මේ මාධ්‍ය වේදිකාවේ වීමට යන ගමනේදී මට මේ පාඨමාලාව විශාල අත්දැකීමක් වෙයි කියලා මට දැනුණා. ඒ නිසායි මම මේ පාඨමාලාව තෝරාගත්තේ. මගේ අරමුණ වෙන්නේ ඉදිරියටත් මේ කරගෙන යන සමාජ සේවා කටයුතු මාධ්‍ය ඔස්සේ, ඒ මාධ්‍ය වේදී කියන චරිතය ඔස්සේ ඉදිරියට array යන්න. මම හිතනවා මට ඒකට ඉතාමත්ම හොඳම පාර වෙන්නේ මහරජා ආයතනය. සුවහසක් ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගය හෙට පැවැත්වෙනවා. තරගකරුවන් විශාල පිරිසක් අතරින් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගයට සිව් දෙනෙකු සුසුකම් ලබා සිටිනවා. ඒ ඉෂිනි තමෝද්‍යා, රොවෙන් ඇර්ල්, පින්සර මදුභාෂණ හා සුමීතක අදීපයි. අවසාන මහා තරගයේ පෙර පුහුණු වීම මේ වන විටත් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වෙනවා. සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය සමග හෙට රාත්‍රී 7:30 සිට සිරස ටීවී ඔස්සේ ඔබට සජීවීව එක්විය හැකියි. අපි වැඩසටහන් 26ක් පුරා පවත්වාගෙන ආව සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහන් මාලාවේ අවසන් මහා තරගය හෙට රාත්‍රී 7:30 ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වෙනවා.
මේ රටේ දුවා දරුවන් අතර ස්වභාවිත ගීතය ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් අපි අතටම මේ සුපර්ස්ටාර් ජූනියර් සුපර්ස්ටාර් තරගමාලාව පැවැත්වුවා. එය අතිශය සාර්ථක ලෙස ප්‍රේක්ෂකයන් වැළඳගත්තා විතරක් නෙවෙයි, අපේ අරමුණු ඉතාමත්ම ඉහලින් සාක්ෂාත් කරගන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් මෙහි ඇත්තටම කූට ප්‍රාප්තිය අද රාත්‍රියේ සිද්ධ වෙනවා. අපි ලංකාවාසී සියලු දෙනාගෙන් ඉල්ලා හිටනවා ඒ උත්කර්ෂවත් අවස්ථාවට සහභාගි වෙන්න, ඒ වගේම ඔබේ සිතැඟි පරිදි ඒ දරුවන් දිරිගන්වන්න කියලා මම අපේ සිරස ටීවී ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා හිටිමි. කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 139 වන නිල් මහා සටන අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළවෙනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම කඩලු තුනක් දැවී රැස්කරන සිටි ලකුණු සංඛ්‍යාව 33ක්. කාසිය වාසය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ කණ්ඩායමේ නායක පසිදු සූර්යබණ්ඩාර පළමුවෙන් පඳුර පහර දීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළා. එනෝ පළමුවෙන් පඳුර පහර දුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම සිය පළමුවෙනිම අතිරු වේ පන්දුවර 64 පන්දු 3ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 166ක් ප්‍රස් කරගෙන සිටියදී පන්දුවේදී මනුල පෙරේරා ලකුණු 43ට කඩුලු 5ක් තබා ගත්තා. අනතුරුව සිය පළමිනුම සඳහා පිටිට පෙවිසි කොළඹ රාජකීය විද්‍යාලයේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. වාක්‍ය දිසානායකට ප්‍රස් කර ගැනීමට හැකි වූයේ 1 ලකුණක් පමණයි. අද දිනය සඳහා තරගය නතර කරන විට නදී කඩුලු කවිදු බදාරසිංහ ලකුණු 13ක් ප්‍රස් කරගෙන සිටියා. පළමුවෙනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විද්‍යාලයේ කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට වඩා කඩුලු 7ක් අතතිව ලකුණු 133ක් පිටපසින් සිටනවා. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගනිමින් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවනන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා. නිදහස් කුසලාන පන්දුවර 2023 කොන් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය සමග හෙට ආරම්භ වීමට නියමිත තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට එක් වුණා. ගත්තුලට තියෙන කොන්ෆිඩන්ස් එක දැන් ඒත් එක්කම ස්මාර්ට් ක්‍රිකට් තමයි අපි ගහන්න හිතන්නේ. ඉතින් මොකද ස්මාර්ට් ක්‍රිකට් කියන්නේ? ඒ වෙලාවට දින දේවල් හරියාකාරව කරන එක. අතුරු සුබ වගේ අය ආපුවම උනේ දේ ඒ දේ කරන්න සැහැල්ලු බව කියන්නේ ෆ්‍රීඩම් දේවා වෙනස. ඒත් එක්කම අපි මැක්ෂේ මැක්ෂ එක ගිලන්නේ ඇඩ්මිෂන් එක එක වර්ල්ඩ් කප් එක. ඒකට තමයි අපි මේ හැදගැස්සිලා ඉන්නේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.